සූත්‍රයක් කියනවා මෙතුන් මත ගැන. මොකද එක්සීම ගොඩක් අය හිතනවා එක්සීම කියන පැත්ත හොඳ කරොත් බීසි ක්‍රෑන් වෙනවා කියලා. එහෙම නැත්නම් ඔලුව කැපුම වෙනවා කියලා. ඇත්තට කියනවා විද්‍යාත්මක සාධකෙම වාගේ කියන දේ තමයි. චූටි ළමයින්ගේ එක්සීම වල හැදෙන ඉලකඩ කියන චූටි බබාලගේ හැම හොදටත් වෙන නඩත් කරලා දැක්කොත් මොයිස්චරයිසර් එක දාලා ඒගොල්ලන් පස්සේ දවසේ බීසින් ආවත් ඒ බීසින් වැඩි වෙන එක chance එක අඩුයි. ඒ කියන්නේ එක්සීම බොහෝ වෙලාවට බොහෝ විට මේ දැන් අර සුනිත් කිව්වා වගේ බෙහෙත්වල මිලට වඩා මේ වෛද්‍යවරු මේ මේ හැම රෝග පිළිබඳ ඉන්න සාමාන්‍ය සීමිත වෛද්‍ය පෞද්ගලිකංශයේ ඉන්නේ. ඒ අය බොහෝ විට අධික ලෙස මුදල් අය කිරීමේ තත්ත්වයක් තියෙනවා. ඒ පිළිබඳව මොකක් හරිම නෛතික රාමුවක් නැද්ද? චර්ම රෝග පිළිබඳව විශේෂයෙන් වැඩිපුර මුදල් අය කරනවා කියලා නම් මේක හදනමක් නැහැ. මොකද ඒක එහෙම වෙන්නේ නැහැ. සාමාන්‍ය චැනල් ගස් තමයි මම හිතන්නේ ඒකෙන් මෙවන්නේ. ඒක අනිත් රෝග වලට අයි චර්ම රෝග වල අතර වෙනසක් නම් මම දකින්නේ නැහැ. මොකද අපි දැකලා නැහැ එහෙම දෙයක් නැහැ. ඒගොල්ලන්ගේ ටීක ප්‍රොසීඩියස් වලට සමහර වෙලාවට ඒකකින් මේක විතරක් නෙමෙයි සර් දෙක පරි අනිත් හැම එකම ප්‍රොසීඩියස් වලට අදාළ ගාස් යනවා. ඒ ඇරෙන්නේ අධික මුදල් වැඩි නෑ වෛද්‍යතුමනි, දැන් උතන බලපාන්නේ බොහෝ බහුතරයක් සාමාන්‍ය දැනීමේ හැටියට රූපලාවන්‍ය ශිල්පීන් නගර තමයි මේ උපදේශ ගන්න යන්නේ හැම රෝගවලට. ඉතින් ඒ තත්ත්වේ උන උඩ යම්කිසි වර්ධනයක් වුණාම වෛද්‍යවරයා නගරට ගියාම වෛද්‍යවරයා අයිතු විදියට මිල ගණන් වැඩි කරනවා. ඒක ඔබතුමිය දන්නේ නැත්නම් ඇත්තටම ඒ පිළිබඳ රිසර්ච් එකක් කරොත් පැහැදිලි වෙයි. මාස 10ක් වෙනකොට ඇත්තටම මම අත්දැකීම කියන්නේ මගේ දරුවෝ මට කියලා දෙනවා
තියෙනවා බොහොම දිගට කරගෙන තැන් තියෙනවා චර්ම රෝග වෛද්‍ය විදිහට ප්‍රතිකාර කරනවා. ඉතින් මට ඒ ගැන නම් ඔබ කියන්නේ නැහැ. මම කියන්නේ බෝඩ් සර්ටිෆයිඩ් කන්සල්ටන්ට්ස් කෙනෙක් විතරයි. මම අනිත් අය ගැන මට කමෙන්ට් කරන්න බැහැ. මොකද ඒගොල්ලෝ අපේ විද්‍යාව ගැන කයි කියන්නේ නෙමෙයි. ඉතින් එහෙම චර්ම රෝග වල ප්‍රතිකාර කරන කෙනෙක් ලොකු සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් මම කතා කරන්නේ බෝඩ් සර්ටිෆයිඩ් කන්සල්ටන්ට්ස් ඔයතුළු විශේෂ වෛද්‍යවරුන් තාමත් රටේ දිස්ත්‍රික්ක වෙන හරිම ගෞරවය පළ කරනවා. හැබැයි අපිට වටින් අර ආරංචි වෙනවා විශේෂ වෛද්‍යවරුන් සෑහෙන තොගයක් රට ගිහිල්ලා හෝ රට පැනලා හෝ සංක්‍රමණය කළා. ඉතින් ඔබේ විශේෂයට අදාළව චර්ම රෝග විශේෂ වෛද්‍යවරු රට පැනලාද දැන් ඇතිතරම් ලංකාවේ ඉන්නවද? තව අලුතින් ඇති කරන්න ප්ලෑන් එකක් තියෙනවද? ඔව් ඉතින් අනිත් ෆීල්ඩ්ස් වල යනවා වගේම අපේ ෆීල්ඩ් එකේ යනවා. මොකද සමනෝග විශේෂයෙන් වයිකුන්ට පිටරටවල අපි ලංකාවේ මේ පස්සට පාරේ කියලා අපිට කියව ගන්න පුළුවන්. මෙතන තියෙනවා ඊළඟට ඉතින් ඒක නිසා අපිට අපි හැම අවුරුද්දේම අලුතෙන් ට්‍රේනින්ග්ස් ගන්නේ ඉනවා. ඉතින් පිට ඉතින් විශේෂයෙන් කියලා අපි ආතලින් කියලා අපිට දැනට ඉතින් කොහොමද අනුපාඩු තියෙන හැමතැනම අනුපාඩු තියෙනවා. ට්‍රාන්ස්ෆර් ඉස්සර ප්‍රශ්න හින්දා තියෙනවා. විශේෂයෙන් වයිකේ ජාම් අපේ මතකයි මටයි දිනනවා මේකස බොහෝ වෙලාවට මේ හැම ආසාදනයක් ඇති වෙනකොට සාමාන්‍යයෙන් පුරවැසියා පුරුදු වෙලා තියෙන්නේ හොඳට සබන් ගාලා හොදන්න. එතකොට ඒ සබනුත් විසවීමේ තත්ත්වයක් තියෙනව නේද මේ වෙළඳ පොලේ තියෙන සබන් වර්ගවල? නෑ ආසාදනයක් තියෙනවා සබන් ගාලා හොදන්න කවන්නේ. එක්සීමා කියන රෝගී කප්පේ තමයි ඉතින් ඇත්තටම සමන් බැලිය සරණ සමාවල පාවිච්චි කරන්න ඕනේ. ඉතින් ආසාදෙන් පුඩක් අපේ ලංකාවේ ඉන්න නිසා තමයි හැමෝටම කියන්නේ සමාන කරලා හොදන්න කියලා. එක්සීමා කියන කප්පේ තියෙනවා තමයි අපි යන්නේ ලංකාවේ සරණ සමාවල පාවිච්චි කරන්න. Thank you.